වෙනදා වගේම හැම දිනාටම සුබ දවසක් කියන ගමන් අද අපි පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි ඊයේ උදෑසන කාලයේ සිට සැපෝර්ෂියා ප්‍රාන්තයේ රොබෝටයින් නගරයේ ආශ්‍රිතව රුසියානු ප්‍රහාර වේගවත් කරලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඔබ දන්නවා රුසියාව විසින් මේවන විට සතියකට ආසන්න පමණ කාලයක සිට රොබෝටයින් නගරය දිශාවන් තුනකින් සම්පූර්ණයෙන්ම වට කරලා තමයි තිබෙන්නේ. යුක්‍රේන වටින් විසින් නගරේ වටා දහස් ගණනක් බිම් බෝම්බ අතුරා තිබුණත් මේවන විට රුසියානු බටයන් රොබෝටයින් නගරයට දකුණු කලාපයෙන් නගරය තුළට ඇතුල් වීමට සමත්ව තිබෙනවා කියලා තමයි ප්‍රකාශ කරලා තිබෙන්නේ. මේ වන විට රොබෝටයින් නගරයේ දකුණු කලාපයේ වීදි තුල සටන් ආරම්භ වෙලා තිබෙනවා වගේම යුක්‍රේන ප්‍රතිප්‍රහාර එහෙමත් නැත්නම් රුසියානු ප්‍රහාරයන් යුක්‍රේනයේ දක්වන ප්‍රතිරෝධය ඉතාමත් අවම මට්ටමක පවතිනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. රුසියානු ගුවන් හමුදාව විසින් රොබෝටයින් නගරයේ දකුණු සීමාවට එල්ල කරන ලද ප්‍රහාර මාලාවක් මගින් රුසියානු බටයන්ට එම කලාපයෙන් නගරය තුළට ඇතුල් වීමට හැකියාව පවතිනවා කියලා තමයි වැඩිදුරටත් හෙළි කරලා තිබෙන්නේ. කෙසේ වෙතත් රුසියානු බටයන් දකුණු කලාපයෙන් ඇතුල් වෙනවත් සමගම යුක්‍රේන බටයන් එම කලාපය අතහැර නගරය මධ්‍ය තුළට පලා ගියා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි ඔබ දන්නවා පසුගිය සති කිහිපය පුරාවටම රුසියාව විසින් යුක්‍රේනයේ සෑම කලාපයකම දැවන්ත ප්‍රහාර යුක්‍රේන ආරක්ෂක වළලු වලට එල්ල කරමින් ඉදිරියට පැමිණීමෙන් සිටින බව. කොහොම වුණත් මේ වන විට ඩොනෙට්ස් කලාපයේ මරින්කා නගරයේ බටහිර කලාපයේ රුසියානු ප්‍රහාර වර්ධනය කරමින් පවතිනවා කියලා තමයි දැනගන්නට තිබෙන්නේ. ඊයේ දිනේදී කලාපයේ යුක්‍රේන ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ල කරන ලද පොකුරු බෝම්බ ප්‍රහාර මාලාවකින් පසු යුක්‍රේන බටයින් හෙරහුකා නගර සීමාව දක්වා පසුබැස්වීමට රුසියානු බටයන් සමත්ව තිබෙනවා කියලා තමයි දැනගන්නට තිබෙන්නේ. මේත් සමග කිලෝමීටර් දෙකක් දිග ඇති බිම් තීරුවක් ඔස්සේ හෙරහුකා නගර සීමාව දක්වා සම්පූර්ණ භූමි කලාපය මත්කර ගැනීමට රුසියානු බටයන් සමත් වුණා කියලා තමයි හෙළි කරලා තියෙන්නේ. හෙරහුකා නගරය තුළ සිට යුක්‍රේනය විසින් යම් ප්‍රතිරෝධයක් දැක්වීමට උත්සාහ කර රුසියානු ගුවන් ප්‍රහාර මගින් නගරය තුළ හඳුනාගත් යුක්‍රේන ඉලක්ක වෙත අකණ්ඩව පහර දෙනවා කියලා තමයි වැඩිදුරටත් දැනගන්න ලැබෙන්නේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.